ආදරෙන් පිළිගන්න අපේ බයිනරි පොඩ්කාස්ට් එකේ 3 වෙනි එපිසෝඩ් එකට. ඉතින් මම දනංජ කාරියවසම්. මම ඔසඳ මාලිත් ඇතිස. ඉතින් ඔසඳ මොකද වෙන්නේ, කොහොමද මේ ටික කාලයක් සද්ද නැතු කියන්නේ අපිට එපිසෝඩ් එකක් කරගන්න ටයිම් එකක් තිබෙන්නේ නැහැ, මොකද වෙන්නේ ඉතින්? ඔව් දනංජය, ඉතින් මේ ටික දන්නා මම මට ලංකාවට එන්න වුණා සති දෙකකට වගේ. ඉතින් ඒ නිසා ගොඩාක් බිසි වෙනවා. ඉතින් මගේ බර්ත්ඩේ එකක් තිබ්බා. ඉතින් මේ ඔක්කොම හින්දා ඇත්තට මට මහා බිසි වෙලා තිබ්බේ ලංකාවට ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් අපේ අම්මගේ බර්ත්ඩේ එකක් තිබ්බ එක ළඟම. ඉතින් ඒ හින්දා ගොඩක් හරිම බිසි වීක් එකක් තමයි තිබ්බේ. ඉතින් ඒ වගේම ධනංජයටත් එහෙන් බිසි වෙලා තිබ්බ, මමත් බිසි වෙලා තිබ්බත් කොහොම හරි ඒකත් දාගත්ත. මේක කොහොම හරි දැන් මාස අන්තිම හරි එපිසෝඩ් එකක් දානවා කියලා. ඒ වගේ මට මේ ලංකාවට හැම ඇත්තටම මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා එක අපිට සෙෂන් කලම් සෙක්‍යුර් මීටප් එක මට ඉන්විටේෂන් එකක් ආවා. ඉතින් ඒකේ වැඩ කටයුතුත් තිබ්බා. ඒකට මට ලෑස්ති වෙන්න වුණත් ඉතින් ඇත්තට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒක සෙෂන් එකට ආපු හැමෝටම. මම හිතන අලුත් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියලා. ඉතින් හැපි මම ඊළඟ අවුරුද්දේ එනකොට අනිවාර්යෙන්ම මේ වගේ සෙෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ. ඉතින් ඔව් ඒ ටික තමයි, අපි ඒ නිසා තමයි ගොඩක්ම බිසි වුණේ මට. ඒක තමයි මේ අපේ කියන්නේ ඉවෙන්ට් එකට ගොඩක් මේ බයිනරි පොඩ්කාස්ට් එක ලිසන්ස් ලා ගොඩක් අඩුවෙන් ඇවිල්ලා හිටියේ. නමුත් කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඉතින් එයා අපිත් එක්ක කතා කරා, අපිත් එක්ක එයාලගේ කමෙන්ට්ස් එහෙම ඔක්කොම ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා මේ ආපු කට්ටියට හොඳ සෙෂන් එකක් වෙන්න ඇති උසඳ කරපු එක. ඇත්තට මේක මටත් මාර වැලින් ඒ නිසා. ඉතින් thank you. ඉතින් අපි එහෙනම් බලමු අද මොනවද අපිට කතා කරන්න කියලා තියන්නේ නේද උසඳ? ඔව් දනංජය, අපි බලමු. ඉතින් අපිට මේ පොඩ්ඩක් ලාස්ට් 2 වීක්ස් වල වගේ අපිට පොඩි නිවුස් එකක් ආවා YouTube එක හැක් වෙලා කියලා. කට්ටිය පෝස්ට් එහෙම දකින්න ඇති. ඔය ගොඩක් හැකින් නිවුස් දාන pages blogs වල එහෙම ෂෙයා කරලා තිබා ගොඩක් කට්ටිය. මෙහෙමයි මේ YouTube එකේ ගොඩක් ඔය තියෙන ප්‍රසිද්ධ celebrities ලගේ accounts වගේක් හැක් වෙලා, කියන්නේ accounts නෙමෙයි අත්තන හැක් වෙලා තිබේ. ඒගොල්ලන්ගේ මේ videos වල තියෙන title change වල වගේ පොඩි ප්‍රශ්නයක්. මොකද්ද ඔසඳ ඒ කතාව, ඒක මොකද වෙලා තිබ්බේ සීන් එක? ඔව් දනංචේ, මමත් මේක බැලුවා එකපාර. කට්ටිය අපේ ඉන්න Facebook එකේ මගින් යාළුවොත් පටන් ගත්ත මෙහෙ post කරන්න, මේ titles change කරලා desperado වගේ songs, ඇත්තටම තව මොනවද despacito මට නම පටලයි නෝ මේ Spanish name එක. තව Taylor Swift ලගේ, Selena Gomez ගේ, ඉන්න Shakira ලගේ, Chris Brown ලගේ title change වෙලා Hack by Pro Socks and Kyo Wish කියලා අන්තුනාවක් තියෙනවා. ඉතින් මේ කට්ටියක මෙහෙම title change වෙලා ගිහින් දැන් කට්ටිය සමහර ඇති කියනවා. ඇත්තටම සමහර කියනවා thank you very much for hacking the Despacito song කියලා කට්ටිය දාලා තිබ්බා. ඒ කියන්නේ සමහර අය ආසයි මේ hack කරා කියලා title එක. මොකද ඒ එච්චකට ඊට පස්සේ hack කළා සින්දු remove කරලා තිබ්බා. එයලා කියන්නේ යම් කිසි විනාඩි ගානකට රිමූව් කරලා තිබ්බා. ඒත් අන්තිමට උනේ සින්දු වල ෆේමස් වෙන එක කට්ටිය ඔක්කොම හොයන්න පටන් ගත්තා. එනිවේස් මම පස්සේ මේක හොයලා බලද්දි මගේ ඇත්තට මම පර්සනලි දන්නේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා මේම Facebook එකේ YouTube එකේ issue එකක් තිබ්බා, click jacking issue එකක් තිබ්බා. ඒ කියන්නේ මෙහෙම, හැබැයි ඒක click jacking කියන්නේ අපි ඇත්තටම victim ට මේ email එක යවන්න ඕනේ. ඊට පස්සේ ඒක open කරාට පස්සේ තමයි මේ click jacking exploit එක මේවා කරලා අපිට පුළුවන් වෙනවා account එකට එහෙම access අරගෙන, ඒ කියන්නේ මෙහෙම title එක change කරගන්න. ඉතින් මේක ඇත්තටම social engineering use නැට එකක්. අපි හොඳට බැලුවොත් VEVO videos වලට විතරයි මේක වෙලා තිබෙන්නේ. ඉතින් මට නිකන් guess කරොත් මට හිතෙන්නේ මේ hackersලා ඇත්තටම ඒ VEVO කමේ email එකකට මෙහෙම social engineering විදියට ගැන attack එකක් වගේ, කියන්නේ email එකක් යවලා කට්ටිය රවට්ටලා exploit එක මෙව කරලා තමයි මෙහෙම access අරන් තියෙන්නේ කියලා තමයි මාසයක හිතෙන්නේ. මොකද මගේ යාළුවත් ඒ වගේම ඒ විදිහටම title change කරන්න පුළුවන් විදිහ exploit කියන්නේ vulnerability එකක් හොයලාගෙන තිබ්බා. YouTube එකෙන් fix කරලා නැහැ ඒත්. ඉතින් මට හිතෙන්නේ මෙයාලත් එක හොයාගෙන මේ එහෙම එක්ස්ප්ලේන් මේක ඇලෙක්ස් හොයාගෙන මම හිතන් YouTube එකෙන් report කරන්න. ඒක report කරලා පස්සේ duplicate කියලා කිව්වට පස්සේ වැඩක් නැති හින්දා එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැති කියලා තමයි මම හිතන්නේ. ඉතින් ගොඩක් කාලා දැන් ඔය YouTube එකෙන් සල්ලි කියන vulnerabilities හැම්බුනහම ඉතින් ඔවා යා duplicates කී වගේ duplicate එකක් කිව්වම සමහරකට තරහ යනවා. තරහ ගියට පස්සේ ඉතින් ඒකෙන් අයිතු ලෙස ප්‍රයෝජන ගන්නවා. ඉතින් එහෙම වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා ඉතින් මට සෑම සැක හිතෙනවා. මම
මේක කියන්නේ හරියටම කන්ෆර්ම් කරලා මේ මේ පිටිපද කොහෙවත් සෝස් එකක් නැහැ. ඒත් මම මට මේ මගේ මට හිතෙන පර්සන් ඔපිනියන් එකක් මම කියන්නේ. ඉතින් ඔව් ඉතින් ඇත්තටම ඉතින් ඊට පස්සේ මේ හැකර්ස්ලා අපි දැක්කා ට්විටර් එකේ වෙනම account එකක් හදලා තිබ්බා අපි මේ මේ කියන්නේ YouTube එකත් එක්ක කිසිම තරහක් නෙමෙයි මේ ජොලියට ආතල් එකට කරපු වැඩක් කියලා ඉතින් එහෙම දාලා තිබ්බා. ඉතින් අන්තිමට ඔව් අන්තිමට ඒ YouTube මේ sorry Twitter account එක මකලා තිබ්බ Twitter එකෙන්. ඉතින් ඔව් ඉතින් මේක තමයි basically ඉතින් උනේ ඉතින් මේක ඇත්තටම ඉතින් එදා ඔය හැක් එක වුණා. එතනින් පස්සේ කිසිම ආරංචියක් නැහැ මොනවයි මොනවා වුණාද කියලා මේ පිළිබඳව. ඔව් ඒක තමයි මම හිතන්නේ මොසුන්ද මේ දැන් සාමාන්‍ය මම හිතන්නේ එක්සිස්ටින් තිබ්බ වල්නරබිලිටි තමයි ඔය එක්ස්ප්ලොයිට් කරලා තියෙන්නේ සමහර රිපෝට් කරපු එකක් ඒගොල්ලන් ෆික්ස් කරන්න කාලෙ මදි වෙන්නේ නැති ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ ඔක වෙන්නත් ඉඩ කඩ තියෙන්නේ නැති. ඉතින් මේ ඕකේ අර ගොඩක් අර VEVO account වලට වෙනම ඒගොල්ලන්ගේ බෑක් එන්ඩ් එකක් තියෙනවා සමහර තේ බෑක් එන්ඩ් එකේ මොකක් හරි වල්නරබිලිටි එකකට තමයි මේගොල්ලෝ try කරලා වැඩි දෙන්නේ නැත්තේ නේද? ඔව් මමත් එහෙම විශ්වාස කරනවා. ඔව් ඒක තමයි. ඉතින් ඕක තමයි YouTube බෑග් එක. ඉතින් මම හිතන්නේ ඕකේ වීඩියෝස් ටික අපව රීප්ලේස් කරලා තිබ්බා ඒගොල්ලෝ. මොකද මේ ඕකේ සෑහෙන views ගොඩක් තිබ්බා ඔකට. මම හිතන්නේ more than 5 millions වගේ views තිබ්බා ওই සින්දු වලට. ඉතින් මම හිතන්නේ ඒක අපව පස්සේ fix කරලා තිබ්බා. ඉතින් ඔය වගේ තමයි YouTube බෑග් එකේ වැඩේ වුනේ. නේද සුදු? ඔව් ඔව් දන්නුනේ. එහෙම තමයි ඉතින් මේක වුනේ. හැබැයි මේකෙන් ඇත්තටම උනේ සින්දු ටික තව ටිකක් popular වුණ එක තමයි. popular වෙච්ච එක තමයි. කට්ටිය වෙන්නේ කරා දැන් කට්ටිය හැක් වුණ ගාම YouTube හැක් වුණා ගාම දැන් කට්ටියනේ අර මොකද්ද එක වගේ අම්මා මේක මරුනේ මරුනේ කියලා කට්ටිය Google කරනවා. ඊට පස්සේ අවසානට ඇයි ගොඩක් කට්ටිය share කරලා තිබ්බ දෙස්පැසිතෝ සින්දු එහෙමයි හැක් වෙලා ඒ වගේ එහෙම ප්‍රශ්න කරන කට්ටිය ඕක search කරන පටන් අත කොහමරි ඒකිනුත් මේ song එකට තියෙන පොඩි අර popularity එක automatically ආවා. මේ popularity එක වගේම මෙයාට views එනවා views and views and comments එනවා කියන්නේ මෙයා තව මොනවද සල්ලි ගොඩක් හම්බුනා මෙලා නිකම් earn කරන්න පටන් ගත්ත හැක් එක නිසා වැඩි වෙනවා. ඒක තමයි. ඔව්. ඒක තමයි අවසානට උනේ. ඉතින් මේ ඔසුඳ මේ අපි මේ එහෙනම් බලමු බහිමුනේ ඊළඟ ටොපික් එකට. අපිට මේන්ලි කතා කරන්න තියෙන ටොපික් එක තියෙන අපි අර YouTube හැක් එක ගත්තේ පොඩි ටොපික් එකක් විදිහට මේ අපිට න්ියුස් එකක් විදිහට ආපු නිසා. ඉතින් අපේ ඊළඟ මේන් ටොපික් එක ගොඩක් කට්ටිය අහලා තිබ්බ දෙයක් තමයි රිවර්ස් එන්ජිනියරින් ගැන. ඉතින් ඔසඳ මේ මොකද්ද මේ රිවර්ස් එන්ජිනියරින් කියලා කියන්නේ? අපි මේ පාත් එකට එනවා නම් එහෙම නැත්නම් රිවර්ස් එන්ජිනියරින් ඉගෙන ගන්න නම් මොනවාද අපේ බේසික්ස් තියෙන්න ඕනේ? එහෙම නැත්නම් අපි කොතනින්ද පටන් ගන්න ඕන? ඔය වගේ මොනවද මේ අර ස්ටාර්ටින් පොයින්ට්ස් ටික මොනවාද? ඔව් ඉතින් අපේ පොඩ්කාස්ට් Facebook page එකට මෙහෙම අපේ එක්කෙනෙක් එක්කෙනෙක් අපේ අහන කට්ටිය අහලා තිබ්බා රිවර්ස් එන්ජිනියරින් කියන්නේ මොකද්ද මේ මොකවද මේ පාත් එකට එන්ටර් වෙන්නේ මේක ලොකු ප්‍රශ්නයක් කට්ටිය දැන් සමහර අය මගෙන් අහනවා රිවර්ස් එන්ජිනියරින් කියන්නේ කියලා ඩිග්‍රී එකක් තියෙනවා කියලා මොකද අපේ අයට අර ඉන්නේ ඩිග්‍රී මානසිකත්වයේ ඉන්න කොටසක් ඉන්නවා එයාලා ඉතින් මගෙන් අහනවා දැන් BSc in reverse engineering කියලා මම ටොපි මේ ඩිග්‍රීස් එකක් ඩිග්‍රී එකක් තියෙනවා කියලා මගෙන් අහනවා ඉතින් ඉතින් ඇත්තට hina yana me han prashna wala samahara ewata. ඉතින් මෙහෙමයි. දැන් අපි මොකද්ද මේ රිවර්ස් එන්ජිනියරින් කියලා කියන්නේ කියලා මම සාකලව පැහැදිලි කරවොත් දැන් අපි ගත්ත කේක් එකක් හැදුවා කිව්වොත් අපි කේක් එක හැදුවට පස්සේ අපි කපිට ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් මේ කේක් එක හදපු හැටි හොයන්නේ කියලා. අපි කොහොමද ඒක කරන්නේ? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන රිවර්ස් එන්ජිනියරින් කරනවා කියන්නේ. ඒ කියන්නේ අපි කොහොමද අපි දැන් ප්‍රොඩක්ට් එකක් ආවට පස්සේ එළියට අපි කොහොමද ඒක කරපු හැටි මේක කොහොමද පාවිච්චි කරලා ඉන්ග්‍රීඩියන්ට්ස් කොහෙන්ද අපි දැන් ඩ්‍රින්ක් එකක් දුනොත් මික්ස් කරලා අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්නේ පුළුවන් මොකද්ද මේකට මික්ස් කරපු මේවා ටික කියලා. එහෙම කියන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු මම දන්නවා ටේස්ට් එකෙන්. ඉතින් ඒ වගේ දෙයක් තමයි රිවර්ස් එන්ජිනියරින් කියන්නේ. අපි දැන් මොකක් හරි දෙයක් හදනවට අපි කියන්නේ ෆෝවර්ඩ් එන්ජිනියර් කරනවා කියන්නේ සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරනවාට කියන්නේ. එතක මේවා කරන කඩනවා ටික අපි කියන රිවර්ස් එන්ජිනියර් කරනවා. එතකොට දැන් මේ ඇයි මේ රිවර්ස් එන්ජිනියරින් කියන ඒවා මේ එක දැන් මෙච්චර ටිකක් සමාගය කරන හැම අමාරුයි අමාරු වැඩක්. දැන් මොකද්ද මෙතන ලොජික් එක? අපි දැන් බේසික ටිකක් අපි දැන් කෝඩ් ලියන්නේ ඔක්කොම high level languages වලින්. high level languages කියන්නේ usually C, C++, Java. තින්නේ අපි දැන් ගත්තොත් C, C++ කමකෝ. ඉතින් අපි C ඇවිල්ලා ගොඩක් C ඇවිල්ලා හැත්තම high level language එකක්. ඉතින් සමහර අය කියනවා මේක low level language එකල එක වැරදි. ඉතින් මේක ඇත්තටම high level කියන්නේ හැමතිස්සම මේක English තියෙන්නේ. ඉතින් C කියන්නේ ඇත්තටම අනිත්‍යවත් කම්පෙයාද low කියන්න පුළුවන්. but basically අපි මේ categorize කරොත් C, C++ ඇවිල්ලා high level languages. මොකද ඒ ඔක්කොම ඉංග්‍රීසි යන්නේ ලොජික්ස් යන්නේ තනි කර අපි ඉංග්‍රීසි ලෙටර්ස් ලියන්නේ කම්පියුටර් එකට අපේ කම්පියුටර් එකට මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ. C කෝඩ් එකක් කියවුවොත් for loop එක තියෙනවා. අපිට මේ for int කියන්නේ integer එකක්. ඒක short form එකේ අපිට human mind එකට හරිය ලේසි කෝඩ් එකක් දැක්කහම කියවන්නේ ලේසි හින්දා තමයි මේ high level හදලා තියෙන්නේ. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ මේ? අපි දැන් කෝඩ් එකක් ලියවම compile කරාම කොහොමද මේක දුවන්නේ? ඇත්තට මෙතන වෙන්නේ ඉතින් මම මේ back to basics යන්නේ.
අපි දැන් සීවරින් මොකක් හරි වම කම්පයිලර් කියලා ගන්න තියෙනවා. ඉතින් කම්පයිලර් එක කරන්නේ මේ තියෙන මේ ලොජික්ස් මේ කන්වර්ට් කරනවා මේ assembly language එකට. assembly language එකට කියන්නේ මුලින්ම මේ object file එකක් කියන්නේ assembly වලින් assembly language එක convert කරනවා. ඒක තමයි compile එකෙන් මුලින්ම කරන්නේ. compile කරලා ඊට පස්සේ object file එක generate කරලා linker එකෙන් තමයි මේ windows load එකත් එක්ක object file එක දෙක එකතු කරලා තමයි exe එකක් ගහන්නේ. ඉතින් මෙතන ටිකක් process එකක් තියෙනවා, දිග process එකක් වෙනවා. අපේ ඒක ඒච්චර deep down යන්න ඕනේ නැහැ. but assembler එකකින් දැන් compile එකේ මේ ඔක්කොම include වෙලා තියෙනවා. අපිට ඇහැට පේන්නේ අපි දැන් gcc වලින් compile කරනවා save terms කියලා දැම්මොත් අපිට පේනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා හරියටම. මුලින්ම ඉන්නේ අපි english වලින් ගන්න code එක එයා generate කරන assembly file එකක් generate කරනවා. ওই assembly දැන් assembly වලින් අපි මොනක් හෙලිවොත් මුලින්ම ඊට පස්සේ ඒක assembler එකට පස්සේ assembler එකෙන් assemble කරාට පස්සේ අපි link කරනවා. link කරනවා ඒ object file එක. ඊට පස්සේ ඒ ඔබ්ජෙක්ට් ෆයිල් එක ලින්ක් කරාට පස්සේ තමයි ලින්ක් එකකින් තමයි හරියට අපිට exe එකක් හැදෙන්නේ. ඉතින් මේක තමයි Linux වලත් වෙන ලොජික් එක, Windows වලත් ඔය දෙකම යනවා. ඉතින් ඉතින් මේ රිවර්ස් එන්ජින් ටයක් අර මේක දැන් C වලින් ලිව්වහම වෙන්නේ ඇත්තටම ඔතන තියෙන්නේ අපි compile එක compile කරන structures එකකින් එකට වෙනස්. for loop එකක් GCC වලින් එන structure එක වෙනස්, visual C වලින් එන structure එක වෙනස්. ඉතින් අපිට එකපාර මෙතන ඇත්තට රිවර්ස් එන්ජිනියරින් කියවහම අපිට එකපාර ස්ට්‍රක්චරින් එකපාර ඇසම්බලි කැලල දෙකකම ඔලුවට එන්නේ නා මෙතන තියෙන ලූප් එකක් කියලා අපිට පටස් කරලා හිතෙන්නේ නැති. ඒ වගේ තමයි ඉතින් මෙතන ඇත්තටම තියෙන කම්පයිලර් එක ජෙනරේට් කරන විදිහ තමයි මෙතන ඇත්තටම සෙල්ලම තියෙන්නේ. ඉතින් අපි දැන් ඇසම්බලි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එකක් කියුවත් රිවර්ස් එන්ජිනියරින් කරන්න දෙයක් නැහැ. ඉතින් you get what you write කියනවා. ඒ කියන්නේ අපි ලියන දේ තමයි අපිට එළියට එන්නේ. ඒ කියන්නේ අපි ඇසම්බලි කෝඩ් එකක් ලිව්වලා ඒක ඩිකම්පයිල් කරවත් රිවර්ස් එන්ජිනියර් කරන බලොත් ඒ ලියපු කෝඩ් එකම තමයි එතන තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ ඉතින්. ඒ දෙකම එකයි. ඉතින් ඇසම්බලි ප්‍රෝග්‍රෑම්ස් කරලා ඩීබග් කරනවා වගේ කියනවා. ඉතින් මේ රිවර්ස් එන්ජිනියරින් කියන එක මොකටද මේ දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක මොකද්ද ඇත්ත ඇඩ්වාන්ටේජ් එක යූස් එක මොකද්ද මේක යූස් කරන්නේ මොකටද කියලා. ඉතින් අපි මේක පාවිච්චි කරන එක එක ඉන්ඩර් කියන ෆීල්ඩ්ස් වල දැන් අපි ගත්තොත් අපි හිතමු malware reverse malware එකක් විශේෂයෙන්ම malware industry එකේ antivirus industry එකේ malware එකක් ගත්තොත් අපි කොහොමද malware එක වැඩ කරන්නේ, මේක මොකද්ද behind the scenes වෙන්නේ. ඉතින් මේ පිළිපදව analyze කරන්න අනිවාර්යෙන් අපි මේ malware එකක් කියන්නේ basically ඉතින් C වලින් ලියන software කැලලක program එකක් තමයි. ඔය reverse engineering කරන්නේ මොනවද? Windows එකේ පාවිච්චි Windows APIs පාවිච්චි කරන මොනවද? කියන්නේ මේ malware එක වැඩ කරන්නේ කොහොමද? ඒකට තමයි අපි reverse engineering පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි තව එකේ තියෙන ඉම්පෝටන්ස් එකක් තමයි legacy code يعني පාගන තියෙන legacy code අපි කොහොමද මේ දැන් අලුත් ටෙක්නොලොජි එකක් තියෙන අපි legacy code කොහොමද අපි මේවත් ඉන්ටර්ෆේස් කරන්නේ කොහොමද කියලා එක්ස්පෙරිමන්ට් කරන්නේ වගේ දේවල් වලට එහෙම නැත්නම් තව මේකින් නරක පැති වලට පාවිච්චි කරන අපි හැමෝම දන්නවා අපි ලංකාවේ ඉන්න ඇති ඔය Windows එකෙන් අපි crack කරනවා. ඉතින් cracking software patching කියනවා cracking කියනවා ඔය key chains එහෙම අපි දැකලා තියෙනවා. ඉතින් මේවයි ඇත්තටම වෙන්නේ. ඉතින් මේ software يعني මේ softwares වල තියෙන මේ copy and මේ copy protection කඩන්න එහෙම නැත්නම් ওই තියෙන trial protections break කරන්න අපි reverse engineering use කරනවා. ඒ කියන්නේ අපි එක debug එකකින් open කරලා අදාළ ඒ තියෙන key එකක් එහෙම key එකේ තියෙන algorithm එක හරි මොකක් හරි යම් කිසි එකක් අපි assembly level එකකින් බලලා අපි ඒක bypass කරනවා. එහෙම නැත්නම් ඒ තියෙන algorithm එක එහෙම copy එකක් ගහලා assembly වලින් generate කරලා output එක ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් එහෙම තමයි මෙතන යන්නේ. ඉතින් software protection කරන්න මේ වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් දැන් හිතන ලොකු software එකක් නම් අපිට code එකක් හරි අමාරු වෙනවා මේක edit කරන්න. අපිට පුළුවන් assembly reverse engineer කරලා අවශ්‍ය code එක පොඩ්ඩක් patch එකක් දාන්න modify කරන්න. එහෙම නැත්නම් හිතන්න අපිට software එකක් තියෙනවා ඒක එකපාර bug එකක් යනවා. අපිට මේ එකපාර දැන් software එකක් ආයි මුලින්ෙන් compile කරලා අලුතෙන් exe එකක් ගහන්නට වැඩි ඒ තියෙන පොඩි කෑල්ල assembly level එකෙන් patch කරලා ඒක patch කරපු exe එක කටිර බෙදා හරින්න පුළුවන්. ඒ වගේ අර ඉතමත් හදිසි අවස්ථාවකදී පොඩි කැලක් පැච් කරගන්න මේක ඇත්තට ඉම්පෝර්ට් වෙනවා. يعني software project එකම ලොකු software projects මම මේ කියන්නේ පොඩි වනේ ඉතමත් ලොකු projects වල හරි අමාරුයි code කැලි හොයන්න. ඉතින් හරි අමාරුයි bug එක එකපාර code එකකින් හොයන්න. C වලින් හොයන්නට වැඩිය exe එකෙන් හොයන්න ගොඩක් හොඳයි. crash එකක් ආයි මොකක් හරි bug එකක් තියෙනවා back trace කරලා debug එකෙන් අපිට පටස් කරලා ඒ අවශ්‍ය කැලේ හොයාගන්න පුළුවන්. මොකක් කොහෙද අවුල් ගියේ කියලා. ඉතින් code එකෙන් හොයන්නට වඩා අරකින් හොයාගන්න ලේසි ඉක්මනට patch කර කටින් ඉන්න customer අතර බෙදා හරින්න පුළුවන්. reverse
මැසෙන්ජර් එක යූස් කරලා. ඉතින් තව ඇඩ්වාන්ටේජ් එකක් ගත්තොත් අපි සී වලින් ලියනකොට සමහර කැලේ අපිට sometimes අර මදි. ඒ කියන්නේ සමහර ඒවා අපිට හරියට ලියාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලෝ code optimization එක නේ අපිට ගොඩාක් lowest level එකේම මොකක් හරි calculation එකක් කරන්න ඕන නම් bare arithmetic එකක් මොකක් හරි process එකක් කරන්න ඕන නම් අපිට assembly ලින් algorithm එකක් ලියන්න ඕන නම් අපිට C වලක් පුළුවන් අපිට ASM කියලා tag එකක් දාලා එතනින් අපිට අවශ්‍ය එකට කියන අපි inline assembly කියලා. ඒ කියන්නේ code එක ඇතුලේ අපිට assembly ලියන්න පුළුවන්. එහෙම ලියලත් ඒ වගේ දේවල් ඉතින් ඒවත් reverse engineering එක යන දේවල්. තව අපි ගත්තොත් embedded programming වල assembly ගොඩක් use වෙනවා. embedded programming වලදී අපි දැන් ගත්තොත් ඔය Sega game එකක් ගත්තොත් ඒ කාලේ අපි ඔය Mario එහෙම ගහලා තිබුණා. ඒ වගේ ROM එකක් ගත්තොත් ඒ දවස්වල හරි ආසයෙන් ගහපු games ටික නේද? ඔව් Mario Mario ඔය ගහපු games ඔය I think ඔය ROM එක අපි අරගෙන reverse engine එකම computer software විතරයි ඕනම electronics ගත්තත් hardware ගත්තත් ඒ කාලේ ඔය තියෙන games අපිට පුළුවන් වෙනම disassembler එකක open කරලා ඒ කාලේ තියෙන ARM processor එක යන ARM SMD යන. ඉතින් ඒ ඔක්කොම ලියන C වලින් මොකද high level නේ C වලින් ලියන C වලින් code එකක් program එකක් ලියවම compile කරාම automatic ඒ අදාළ processor එක assembly වල generate වෙලා එනවා. දැන් අපි game එකක් ARM assembly වලින් ලිව්වොත් ඕක වැඩ කරන්නේ PC එක. ඒත් අපි C වලින් game එකක් ලිව්වොත් අපිට one time එක compile කරන්න පුළුවන් එක. මොකද ඒ generate කරන ඒ අදාළ processor එක assembly එක binary එක compile කරනවා. ඉතින් ඔය games reverse engineer කරන්න ඔය PlayStation hack කරනවා කියන emulators හදන්න එහෙම අපිට emulator එකක් හදන්න අවශ්‍ය කරන background base code එක එහෙම අපි use කරන්නේ reverse engineer කරා. අපි ඇත්තම කිව්වොත් මේ reverse engineer කියන්නේ ගොඩාක් පාවිච්චි කරන දැන් අපි අද කාලේ software reverse engineer කියන topic එක අපි කවුරුත් දන්නේ නැත්නම් ඉතින් ඇත්තටම software අපි ඔක්කොම සල්ලි කිව්ව තමයි පාවිච්චි කරන්නේ. කවුරුත් ගොඩක් අය අපි දන්නවා ඔවා හොරෙන් crack tokens වල පාවිච්චි කරනවා. ඉතින් ওই games එක emulators කරලා ගහනවා, PlayStation එක emulate කරලා ගහනවා. ඉතින් මේ ඔක්කොම එන්නේ reverse engineering කියන field එක. ඉතින් තව එකක් තමයි දැන් කට්ටිය අහනවා දැන් මෙච්චර දේවල් කරද්දී කොහෙන්ද මේ resources මම කොහොමද ඉගෙන ගන්නෙ? ඉතින් මේ අවංකවම කියන්නේ මේවා කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලාවත් කැම්පස් ගිහිල්ලාවත් ඉගෙන ගන්න බෑ. ඉතින් මේවා කරපු අය මේ ඇකඩමික් සබ්ජෙක්ට්ස් එමේ කවදාවත් කැම්පස් එකේ උගන්වන්නේ නැහැ. සොෆ්ට්වෙයාර්ස් කඩන්නේ ඉල්ලීගල් තින් ගොඩක් ඉල්ලීගල්. එහෙම යන පැත්ත මැල්වෙයාරිසින් වගේ ඒවා ඇනලයිසින් වගේ දැන් චුට්ට උගන්වන. ඒත් රිවර්සින් කියන මේ වගේ ෆීල්ඩ්ස් හරිම ඉන්ටරෙස්ටිං. හරි නේ හොබි එකක් වගේ කරන දේවල් ගොඩක් අය කියන්නේ මේ කම්පියුටින් ෆීල්ඩ් එක නැති අයත් මේවා කරනවා. ඉතින් මේවා ඇවිල්ලා තමන් තනියෙන් කාලේ වැය කරලා පොඩ්ඩක් ගූගල් කරලා රිසර්ච් කරලා හොඳට ඉන්ටර්න්ස් කරන ඉගෙන ගන්න ඕනේ. ඇසම්බ්ලි කරන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ වගේ ටික අමාරු ටොපික් එකක් මේක. ඇත්තටම ටිකක් මේ ටොපික් එක කියලා ඇත්තටම හරි අමාරු ටොපික් එකක් ලේසි නැහැ. ඉතින් මේ ගොඩක් කම්පියුටර්ස් වල ඩීප් ඩෙප්ත් එකටම යන දේවල්, ලෝස් ලෙවල් එකටම යන දේවල්, මේ වගේ නිකන් රේන්ජ් සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කියන්නේ වගේ ලේසිම දේවල් නෙමෙයි. නිකන් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් ලොජික් එකට කෝඩ් එකක් කරලා මේ වෙලෙල ගොඩාක් ඩීප් යනවා. ගොඩක් කියන්නේ අපි දන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා. මයික්‍රොසොෆ්ට් Windows වත් දන්නේ නැති දේවල් සමහර කාලාට සිස්ටම් එකක් ඩෙවලොපර්ස්ට වැඩිය රිවර්ස් එන්ජිනියර් කෙනෙක් ඒ සිස්ටම් එක ගැන දැනුම වැඩි වෙන්න පුළුවන්. මොකද ඩෙවලොපර් කෙනෙක් high level language එකකින් ගහන්නේ. ඒක compile එකයි වෙලා එයා low level generate කරනවා. ඉතින් අපි low level එකකින් අපි program එකක් study කරොත් ඒ high level එකකින් ගහපුවාට වැඩිය අපිට ගොඩක් knowledge එක ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් Microsoft Windows එකේ bugs කොට මිනිස්සු හොයාගන්න. එයාලවත් දන්නේ නැහැ මේක කොහෙන්ද හොයාගන්නේ කියලා. ඉතින් ඔක්කොම reverse engineer කරලා තමයි හොයාගන්නේ. ඉතින් මොකද එයාලගේ operating system එක එයාලා reverse engineer කරන්න යන්නේ නැහැ නේද? වෙනමසු තමයි ඔක reverse engineer. එහෙම තමයි bugs Adobe Flash වල, Acrobat වල එහෙම තමයි මේක වෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මේකට තියෙන මේ resources එම internet එකේ හරම අඩුයි. ඒක I think certifications ගත්තොත් Eden security එකේ එකක් තියෙනවා. ඉතින් ඒකත් basic එකක්. තව SANS වල malware reverse engineering කියලා වෙනම certification එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දෙකයි මම දැනට ගන්න තරමින් තියෙන. අනිත් ඒවා usually වෙන රටවල තියෙන company trainings. තව එකක් තමයි මේ රටවල තියෙන trends ගත්තොත් ඉතින් Russia, Poland, Ukraine වගේ Eastern European countries, Korea, China, Japan අපි ගත්තොත් iPhone එහෙම jailbreak කරන China වල Chinese අය ගත්තොත් හරිම දක්ෂයි මේ field එකට. ඇත්තටම Korean අය, Japanese අය මොකද ඒකට හේතුව එයාලා මේ field එක කියන්නේ අන්තරම ගිහිලා ගියපු අය මොකද කියන්නේ iPhone එකක් වගේ එකක් එයාලා ඉතින් hack කරනවා copy එකෙන්. අපි phone copy ගහන්නේ Chinese අය කොහොමද? ඉතින් ඒ වගේ දේවල් reverse engineer කරන technologies ගොඩාක් එයාලා reverse engineer කරන හරි දක්ෂයි. ඉතින් ඒ වගේ තියෙන tutorials එයාලගේ languages වලින් තමයි ගහන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ reverse engineering එක යන තව field එක තමයි exploit development කියන field එක. ඒකේ තියෙන resources හරිම අඩුයි මේ ලෝකේ හොයාගන්න. ඉතින් ඒ වගේ ඒවා තියෙන්නේ ගොඩක් companies වලින්
ට්‍රේනිින්ක් සේවාහකි ගොඩක් ගලන් ති කන ලෙවල්ල ක්ස්පයි ලපන් කියලා තියෙනවා හඩ ලවල්ට ලක්න් තියන ති මේ වගේ කිය නො දැනුම හරිම ශයාවෙන් හැ වැඩ ඉන්තනට් එක මොකද එකක්ස්පයිටකින් ගොඩක් පොෆිට් එක කැන ගොඩා කම්ම කරනකල එම රිස්කත් වැඩි ඉතින් මේ ඉන්න මිනිසුත් වැඩිය කැන වැඩිය කොහෙවතිය පබ්ලිෂ් කරන්න ය නොලේජ්ක තියන් ඉන්න එකක් තමයි ඉතින් මෙතින වෙන්න ඉතිං අබුදු ගාලක් ගියට පස්සේ පොඩි කෑල්ලක් එළියටෙනවා හැමතිස්සම අන්නේ ඒ තීරණ ටිකත් අපිට මදි ඇත්තට අද කාලේ තියෙන එක්ස්පර්ට්ස් දැක්කම ඒ තියෙන නොලෙජ් එකත් මදි ඒ මිසු එක්ස්පර්ට් නොලෙජ් එක ගොඩක් වෙලාවට එළියට දාන්නවා හැම අඩුයි මොකද ඉතින් එහෙම එකක් තියෙනවා ඉතින් මේ ෆීල්ඩ් එක හරිම ඉන්ටරෙස්ටිං ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඒ ෆීල්ඩ් එකට එන්ටර් වුණාම හිතනවා අපි මොනවද දන්නේ කියලා හිතන වෙලාවට අපි හරිම චුට්ටයි දන්නේ මේ වින්ඩෝස් ගැනම ඉතින් දාල වශයෙන් මම කිව්වොත් Linux වලට විතර Windows වලට ගොඩාක් complicated system එකක්. Linux වල setting එකක් කියන්නේ නිකන් file එකක්. ඉතින් ඇත්තට Windows reverse engineering තමයි ගොඩක්ම අමාරුයි කියන්නේ සාමාන්‍ය. ඒ වගේම Macintosh වගේ systems වල ගොඩක් complicated දේව තමයි ඒ හැම අමාරුයි. ඒ වගේ Linux කද්දි Linux වල තියෙන exploit development පැත්ත reverse engineering තමයි extra complicated නෑ. මොකද system එක වල ගොඩක් complicated නැති නිසා. Windows කතොත් active directory කියලා Windows නේ server එක වෙනම යනවා. ඉතින් ඒ වගේම plug and play devices කියන drivers එක Windows drivers ගත්තොත් ඉතාලා කෙනෙක්ට ඒක ලොකු area එකක පැත්ත Windows වල ගොඩාක් modules තියෙනවා කියන්නේ ගොඩාක් carry ගොඩාක් තියෙනවා අපිවත් හිතාගන්න බැරි විදිහට ඒක ඇත්තටම complicated system එකක් ඒ වගේම මම හිතන්නේ ලෝකේ ලොකුම API එක තියෙන Windows API එක තමයි මම දැන් අහලා තියෙන විදිහට ඉතින් ඒක තමයි බේසිකලි මට රිවර්ස් එන්ජිනියරින්ග් ගේ ටොපික් එක ගැන කියන්න තියෙන්නේ. ඔයාලට මගේ බ්ලොග් එකේ ඉතින් මේ පිළිබඳව ඉතින් මම පබ්ලිෂ් කරන රිසර්ච් එක සලකා බලන්න ටිකක් ඒ පැත්තට බලන්න පුළුවන්. ඉතින් අපි ලින්ක් එකක් දාන්නම් ඒ කියන්නේ චුට්ටක් ඔයාලට රිසර්ච් කරන්න බලන්න කියලා. ඔබසඳ ඔයා මේ වගේ බ්ලොග් එකේ තියෙන ආටිකල්ස් වල ලින්ක්ස් එකත් අපි මෙයාලට ෂෙයා කරගමු. මොකද අපේ පොඩ්කාස්ට් එක අහන ගොඩක් අයට මම හිතන්නේ ඒක ප්‍රයෝජනවත් වෙයි. කවුරුරි ස්ටාර්ට්අප් එකක් විදිහට නැත්නම් ස්ටාර්ටින් පොයින්ට් එකේ ඉන්නවා නම් එයාට පටන් ගන්න මේ වගේ බ්ලොග් ආටිකල්ස් රීඩ් කරන එක මම හිතන්නේ ගොඩක් මේ වැදගත් වෙයි කියලා අයි කට්ටියට. මේ ඒත් එක්ක ඔසඳ වාර සඳහන් කරා සර්ටිෆිකේෂන් දෙකක් ඉරන් ඉන්ස්ටිටියුට් එකේ තව වා සෑන් ඉන්ස්ටිටියුට් එකෙන්. ඒ දෙක පොඩ්ඩක් අපි පොඩ්ඩක් මෙයාට එක්ස්ප්ලেইন කරමුද මොකද මේ කට්ටියට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න අපේ. ඔව් හැබැයි ඉතින් මේ සර්ටිෆිකේෂන් සයිල එන්ට්‍රි ලෙවල් ඒවා නම් නෙමෙයි. තව ක්වෙස්ට් සර්ටිෆිකේෂන්ස් වල තියෙනවා රිවර්ස් එන්ජිනියරින් මේකක් කෝස් මැල්වෙයර් එකක් තියෙනවා මැල්වෙයර්ස් රිවර්ස් එන්ජිනියරින් කියලා. ඒත් වෙලා තියෙන්නේ මේවා ඇත්තටම ඇවිල්ලා ටිකක් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ටිකක් ඇඩ්වාන්ස් කෝසස්. ඒ කියන්නේ මේවට එකපාර බේසික් එකේ ඉඳන් ඉගෙන ගන්න අමාරුයි ටිකක් හොද්දට නොලෙජ් එක තියෙනවා නම් මේ පිළිපින් සර්ටිෆිකේෂන්ස් ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම සෑන්ස් වල තියෙන සර්ටිෆිකේෂන්ස් හරියම ගණන් $7 $5000ක් වගේ වෙනවා. ඒ වගේ සාමාන්‍යයෙන් මම දන්න තරමින් කවුරුත් තමන්ගේ පර්සනල් සල්ලි වලින් කරන්නේ නැහැ. කම්පැනි වලින් ස්පොන්සර් කරලා තමයි කරන්නේ. මොකද ඉතින් සර්ටිෆිකේෂන්ස් එක්ස්පයර් වෙනවා හැමදාම තියෙන්නේ. එහෙම තමයි මේ කම්පීට් ඉන්ඩස්ට්‍රි එකේ ඕනම සර්ටිෆිකේට් එකක් අපි දාන්න එක්ස්පයර් වෙනකොට සමහරවල් එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒකේ බහුතරයක්ම තියෙන ඒවා එක්ස්පයර් වෙනවා. අවුරුදු 3න් 4කට අපි රිනියු කරනවා. ඉතින් අපිම සල්ලි ගෙවලා අපිම රිනියු කරන වැඩ කරනවා කියන්නේ ඇත්ත දුක වැඩක්. ඉතින් කම්පැනිස් වලින් තමයි අපි ඕවා මේවා කරන්නේ. ඉතින් ඔවිතින් මේ ඒ ඉතින් ඒ ගැනත් සර්ටිෆිකේෂන්ස් කියලා මේ පාත් එකේ ලොකුවට නැහැ ඉතින් රිවර්ස් එන්ජිනියරින් කියලා. ඉතින් මේවා ඇත්තට සෙල්ෆ් ස්ටඩි කරනවා. තව ට්‍රේනින්ග්ස් තියෙනවා. ඒ කියන්නේ ඔය කම්පැනිස් අනම් කිපකින් ට්‍රේනින්ග්ස් කරනවා. මෙහෙම මෙහෙම තියෙනවා ට්‍රේනින්ග්ස් කියලා. ඉතින් කම්පැනිස් වලින් ට්‍රේනින්ග්ස් කරනවා. ඒවා ඉතින් අපි වෙනම එක කන්ට්‍රීස් වල කන්ෆරන්සස් වලට ඒවට අපි යන්න ඕන. ඉතින් එහෙම තමයි. දැන් ඉතින් රූට් කිට් ඇනලිසිස් කරන්න ට්‍රේනින්ග්ස් යනවා. ඒ බෙල්ජියම් වල ඒ වගේ තමයි. ඉතින් අපි ඒවල හොයාගෙන ඇටෙන්ඩ් කරලා මේ කමියුනිටි එක හරි පොඩි කමියුනිටි එකක්. ඉතින් මිනිස් වෙච්ච එක ඉතින් මෙහෙම ස්කෝලෙන් කියලා කැම්පස් වලින් කියලා එහෙම ඉන්ටර්වියු දෙලා ඒ හරි ඉන්ටරෙස්ටිං ඒරියා එකක්. ඔව් මොකද හරි. ඉතින් මම හිතනවා මේ අපි අහන් ඉන්න කට්ටියට මේ රිවර්ස් එන්ජිනියරින් පාත් එහෙමද රිවර්ස් එන්ජිනියරින් කියන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති ඔසඳගේ මේ ඉස්සරත් එක්ක කිව්ව ඉස්සරත් එක්ක. ඉතින් ඒත් එක්ක මට කියන්න මේකට ඇඩ් කරන්න මන් දෙයක් සාමාන්‍ය දැන් කවුරු හරි මේ ගැන ඉගෙන ගන්න ඉන්නවා නම් ගොඩක් net එකේ resources තියෙනවා. ඒ කියන්නේ starting point එකේදී ඕගොල්ලෝ පටන් ගන්න හැමත read කරන articles එක ගොඩක් දේවල් net එකේ තියෙනවා. ඕගොල්ලන්ට cyberryit.com කියන ඒ සයිට් එකෙන් මම දැක්කා මේ රිවර්ස් එන්ජිනියරින් ගැන මේ බැලන්සින් රිවර්ස් එන්ජිනියරින් ගැන කෝස් එකක් තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට ෆලෝ කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවනම් අනිවාර්යෙන් ඒ වගේ බේසික්ස් ටික හරියට ෆලෝ කරන්න ඕන. එතකොට එතනින් එහාට වාටි ඉගෙන ගන්න දේවල් ගොඩක් දේවල් තනියම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක
වට කම්පැනික ජොබ්යක් හමුණම් පස්සේ වාට ඔසඳ කිව් විදිහට ඊලර්නින් එක හැමතත් සයන්ස් එකේ වගේ සර්ටිෆිකේෂන් වාට ෆලෝ අප් කරන්න පුළුවන්. ඉතින් තව එකක් තමයි රිවර්ස් එන්ජින් මේ ෆීල් එකට එන්ටර් කරනවා නම් ඔයාගේ බේසික්ස් හොඳට තියෙනවා. කියන්නේ කම්පයිලර්ස් ගැන C ලැන්ග්වේජ් ගැන ඇසම්බ්ලි ගැනම හොඳ නොලෙජ් එකක් ඕනේ. ඒ බේසික්ස් නැතුව මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න හරි අමාරුයි. ඒ කියන්නේ එකපාර අපිට බෑ මේක රිවර්ස් එන්ජින් ගැන ලෙවල් එක උඩ තියෙන මේකත් ඒකට එන්ටර් වෙන්න අර ඔයාගේ තියෙන මේ බේසික්ස් ගොඩක් වනේ බූලියන් ඇල්ජීබ්‍රා නම්බර් කියන්නේ හෙක්ස් නම්බර්ස් ගැන කියන්නේ ඔය මේ කියන මේ එන්කෝඩින්ග්ස් ගැන ඒ කොමන් බේසික් කොමන් ජෙනරල් නොලෙජ් කම්පියුටින් ගැන හොඳට ඕනේ නැත්තම් හරි අමාරු ඒ ෆීල්ඩ් එකේ ඉස්සර කියන්නේ එන්ටර් වෙන්න හරි අමාරුයි. ඒ හින්දා හැමතිස්සම බේසික්ස් හොඳට තියෙන්න ඕනේ. තමයි. ඉතින් අර ඕනම දෙයක පදනම කියන එක මාර වටිනවා. ඉතින් මේ හැම දෙයකදීම අපිට ඒක අවශ්‍යයි. ඉතින් ඕගොල්ලෝ මේ සබ්ජෙක්ට් එක ගැන ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් බේසික්ස් කියන ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ හරියට දැනගන්න. ඒ කියන්නේ ප්‍රොසෙස් ආකිටෙක්චර්ස්, ලෝ ලෙවල් ලැන්ග්වේජ් උදාහරණයකට ඇසෙම්බ්ලි, එතකොට C කොහොමද වැඩ කරන්නේ, ඒ වගේ ලැන්ග්වේජ් වල බිහේවියර් කොහොමද, ඒක කොහොමද අපි සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර් ලෙවල් එක යුටිලයිස් වෙන්නේ, ඒ දේවල් හරියට දැනගන්නවා නම් ඕගලන්ට මේ රිවර්ස් එන්ජිනියරින් කියන එකට පාත් වෙලා එන්ටර් වෙන එක මත එන්ටර් ඉගෙනගෙන යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒත් එක්ක ඔසඳ අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමුනේ. ඊළඟ ටොපික් එකට ඊළඟ ටොපික් එක තියෙන අපෙන් කීප දෙනෙක් ඇහුවා සිස්කෝ සර්ටිෆිකේෂන් පාත් එක ගැන. ඉතින් මම මේ ගැන ඕගලන්ට බ්‍රීෆ් කරන්නම්, මොකද මේ ගැන මට පර්සනලි එක්ස්පීරියන්ස් තියෙන නිසා. ගොඩක් කට්ටිය මේ සිස්කෝ කියලා ගත්තාම හිතන් ඉන්නවා මේක නිකන් මේ අර ලොකු දෙයක් කියලා. ඒක එහෙම නෙමෙයි. ඒක ඇත්තම කිව්වොත්ම සිස්කෝ කියලා කියන්නේ කම්පැනි එකක්. සාමාන්‍යයෙන් අපි ඉන්ඩස්ට්‍රියල් සර්ටිෆිකේෂන් ගත්තාම ගොඩක් තියෙන්නේ වෙන්ඩ සර්ටිෆිකේෂන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්‍රොඩක්ට් එකක් ගත්තාම මේ ප්‍රොඩක්ට් එකේ අයිති කම්පැනි එකෙන් ඒගොල්ලෝ ප්‍රොඩක්ට් එක ස්පෙෂලායිස් කරලා වෙනම සර්ටිෆිකේෂන්ස් ලෙවල් ගේනවා. ඉතින් උදාහරණයක් ලෙස Cisco, Red Hat ඔය වගේ HP ලාගේ වෙනම තියෙනවා, Dell වගේ හැම ප්‍රොඩක්ට් එකක් තියෙන කට්ටියම ඒගොල්ලන්ගේ අදාළ ප්‍රොඩක්ට් එකට අදාළව සර්ටිෆිකේෂන් ලෙවල් තියෙනවා. ඉතින් ඒ වගේ එක එක්සැමිනේෂන් එකක් තමයි හැමදාම Cisco කියන මේ සර්ටිෆිකේෂන් ටික. ඉතින් Cisco වලදී සාමාන්යයෙන් අපිට මේ මුලින්ම ඒ කියන්නේ Cisco කියලා කියන්නේ අත්කනකොට network device එකන කම්පැනියක්. මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවත් ඇති, ඔය දැකලත් ඇති, ඔය ඉංග්‍රීසි මූවිස් වල හැම ඔය device එකම හැමතැනම තියෙනවා. මම අර විශේෂයෙන් කැමති TV series එක තමයි 24 එකේ මම දැකලා තියෙනවා ඔය devices ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් මේ Cisco certification level එකට ගත්තාම සාමාන්යයෙන් Cisco වල තියෙනවා entry level එකක්. entry level එකේදී අපිට certification දෙකක් තියෙනවා follow කරන්න. CCENT කියලා එකකුයි CCT කියලා එකකුයි. සාමාන්‍යයෙන් ඔය CCENT කියන එක තියෙන්නේ network වල basics ටික තමයි තියෙන්නේ. IP addressing කියන්නේ මොනවද, routing protocol එක කියන්නේ මොනවද, ඔන්න ඔය වගේ basics ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ entry level එකෙන් පස්සේ certification level එක ගන්න associate කියලා. ගොඩක් කට්ටිය අහලා තියෙන්නේ CCNA කියන certification එක. ඔය CCNA කියන certification එක කියන්නේ ඔය associate level එකේ certification category එක තමයි. ඉතින් කලින් නම් Cisco ලගේ certification path ගොඩක් වෙනස් විදිහට තිබ්බේ. මේ math එකදී අපි දැන් මම මතක විදිහට 2014 වගේ ඒගොල්ලන්ගේ මේ certification path එකට වෙනස් කරලා අලුත් දේවල් add කළා. සාමාන්‍යයෙන් ඉස්සර ගොඩක් කට්ටිය CCNA කරාම CCNA වලදී කරන්නේ routing and switching කියන part එක විතරයි. ඊට පස්සේ තමයි අපිට තෝරගන්න පුළුවන් අපි කැමති වෙන මොන හරි කරන්න පුළුවන් අදාළ part එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට security, කියන්නේ CCNA security කියලා තියෙනවා, CCNA service provider, CCNA wireless වගේ certification තියෙනවා. ඉතින් දැන් කැමති කෙනෙක්ට ඒ අදාළ certification එක කරන්න පුළුවන්. ඒක කරාම පස්සේ ඒ කියන්නේ associate level certification එක කරාම පස්සේ ඊළඟට තියෙනවා professional level certification එක. අපි එකට කියනවා CCNP. CCNP එකෙත් අපිට තියෙනවා CCNP routing and switching, data center, cloud, security service provider, wireless වගේ. ඒ කියන්නේ associate level එකෙන් පස්සේ තමයි professional level එක තියෙන්නේ. ඒකෙදී අරට වඩා ලොකු area එකක් cover වෙනවා. ඒ කියන්නේ networking කියන concept එක ඇතුලේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් CCNA කරලා ඉවර වෙලා ඕගොල්ලෝ මේ certification level එක follow කරන්න ඕන නම් කරන්න ඕන certification එක. certification level එක. ඊට පස්සේ professional certification එකෙන් පස්සේ මත A level එකෙන් පස්සේ ඕගොල්ලන්ට තියෙනවා expert level එක. expert level එකද අපි කියන්නේ CCIE කියලා, Cisco certified internet network expert කියලා කියන්නේ. එතකොට මේකෙදිත් අර වගේම තමයි අපිට CCIE routing and switching තියෙනවා, security wireless ඔය වගේ certification වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් අපිට ඒ ටික කරන්න පුළුවන් ඕගොල්ලෝ professional level එකෙන් පස්සේ.
එක්ස්පර්ට් ලෙවල්ලට එනවනම් ඊට පස්සේ දෙන අවසාන ලෙවල් එක තමයි ආකිටෙක් කියන ලෙවල් එක. ඉතින් මේකදී සාමාන්‍යයෙන් නෙට්වර්ක් ආකිටෙක් කෙනෙක් වෙලා තමයි ඉතින් නවතින්නේ. ඉතින් අර සර්ටිෆිකේෂන් ඔක්කොම ෆලෝ අප් කරලා ඕගොල්ලෝ හොඳ නොලෙජ් එකක් ආවන් පස්සේ අවසානට ආකිටෙක් කෙන සර්ටිෆිකේෂන් එක කරන්න පුළුවන්. ඉතින් මේක කරන එක ලේසි නෑ. මොකද ඇත්තටම කිව්වොත් එහෙම නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එක ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. අපි හිතන IP ඇඩ්‍රස් එක විතරම නෙමෙයි, සාමාන්‍ය දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ IP ඇඩ්‍රස් එකක් දාලා පින් කරලා ෆයිල් එක ෂෙයා කරන්න පුළුවන්, ඒක තමයි නෙට්වර්කින් කියලා. ඒකත් නෙට්වර්කින් තමයි. හැබැයි ඒක නෙට්වර්කින් කියන්නේ එක්තරා විදිහකට සාමාන්‍ය ඔෆිස් එන්වයරන්මන්ට් එක පොඩියට අපිට ඒදී කරන්න හොඳයි. අපි ගත්තොත් එහෙම ISP ලෙවල් එක ඇතුළ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් කොහොමද ওই නෙට්වර්ක් එක වැඩ කරන්නේ, AI එක කොහොමද ISP ලෙවල් කමියුනිකේෂන් වෙන්නේ, ඒක ටිකක් කම්ප්ලෙක්ස්. ඒතර ඒ වගේ දේවල් වලට සපෝට් කරන්න ඔයාලට ලොකු නොලෙජ් එකක් තියෙනවා නෙට්වර්කින් ගැන. ඉතින් ඒ වගේ පාවිච්චි කරන රවුටින් ප්‍රොටෝකෝල්ස් මොනවාද, ඒක කොහොමද අපි කන්ෆිගර් කරන්නේ ඩිවයිස් වලට, අන්න ඒ වගේ. ඉතින් කවුරු හරි Cisco සර්ටිෆිකේෂන් එක ෆලෝ අප් කරන්න ඉන්නවා නම් ඉතින් ලංකාවේ ගොඩක් ඉන්ස්ටිටියුට් තියෙනවා කරන්න. ඉතින් මේකදී සාමාන්‍යයෙන් පැය 150ක කෝස් ඩියුරේෂන් එකක් තමයි තියෙන්නේ. CCNA කරනවා නම් ඒකේ පැය 50ක් තියෙනවා. වාට තියෙනවා ස්ටඩි ගයිඩ් බුක් එකක් තියෙනවා, ඒ ගයිඩ් බුක් එක රීඩ් කරන්න. ඊට පස්සේ ඊළඟ පැය 50 තියෙන්නේ සාමාන්‍යයෙන් එක්සෑම් එක, කියන්නේ ලැබ් ප්‍රැක්ටිස් කරන්න. අනිත් එක තමයි තීරි ටයිම් එක. අනිත් පැය 50 ඉතින් ඔය තුන ඔය පැය 50 පැය 150 කම්ප්ලීට් කරලා ඉවරලා වාට හොඳ ලැබ් ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් වාට කෙලින්ම එක්සෑමිනේෂන් එක කරන්න පුළුවන්. ලංකාවේ තියෙන මේ එක්සෑම් සෙන්ටර් එකේ තියෙනවා IDM වගේ කීපයක් තියෙනවා ලංකාවේ කරන. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා ඉවර වෙලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ එක්සෑම් ෆී එක ගෙවලා මේ එක්සෑම් එක කරන්න. සාමාන්‍ය මම මතක විදිහට දැන් නම් මේකේ එක්සෑම් ෆී එක $250ක් 300ක ගාණක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදින් ඩොලර් නෙමෙයි රුපියල් 50,000ක් ඉට්ටු වෙන්නේ නෝ. ඉතින් කවුරු හරි බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේක කරන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන කියන්නේ මෙහෙම නෙට්වර්කින් ගැන ඉගෙන ගන්න ඉන්න කෙනෙක්ට නම් ඉතින් මේක හොඳ. තව එකක් තමයි මම විශේෂයෙන් කියන්නේ පෙනිට්‍රේෂන් ටෙස්ටිං වලට එන්ටර් වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම Cisco සර්ටිෆිකේෂන්ස් වල බේසික්ස් එකක් තියෙනවා, ගොඩාක් වටිනවා. පෙන් ටෙස්ටිං ඔර් රෙඩ් ටීමින් වගේ ප්‍රොසීජර් එකකට එන්ටර් වෙනවා. මොකද නෙට්වර්ක්ස් කියන්නේ නෙට්වර්කින් කියන්නේ බේසිකලි කියන්නේ Cisco සර්ටිෆිකේෂන්ස් වල බේසික් පළවෙනි ටික ගත්තොත් NCCNP වත් දක්වත් ගියත් කියන්නේ ඇත්තටම ගොඩාක් වටිනවා. රෙඩ් හැට් සර්ටිෆිකේෂන්ස් ඔය තියෙන මේවා ටික නෙට්වර්ක් ඔය ටික නොලෙජ් එක තියෙනවා වටිනවා කියන්නේ. ඒවා ටික දැන් තුන හරි අමාරුයි. කෝපරේට් එන්වයරන්මන්ට් එක ඩිවයිස් ඩෙන්ටිෆයි කරන ප්‍රොටෝකෝල්ස් මේවා කරන්න දැන් එකපාරක් සමකරට මම මගේ එක්ස්පීරියන්ස් එක එකපාරක් සමකර ස්කාඩා ඩිවයිසස් තියෙනවා මේ ප්‍රොටෝකෝල්ස් වෙනස් එකපාර ප්‍රොටෝකෝල්ස් ගාම එකපාරක් බය හිතනවා ඒක දන්නේ නැත්තම්. ඉතින් මොකද අපිට එක්ස්පීරියන්ස් එකක් නැත්තම් එකපාරට ගිය ගමන් අපිත් පොඩක් කන්ෆියුස් වෙනවා මොකද්ද මේ කියන එක. ඒ වගේම මෙන්න යන්නේ ස්පෙෂලි දැන් ඔය රවුටින් වල තියෙන රවුටින් ප්‍රොටෝකෝල්ස් IP ඇඩ්‍රෙසින් එක ගොඩාක් වැදගත්. මුකුත් අපි පෙන් ටෙස්ට් එකක් කරනකොට අපි IPs මුකුත් දන්නේ නැහැ. අපි හදාගන්නනේ මේ තියෙන දේවල් ගැන. අපි කොහොමද අපි එකපාරක් මැප් එකක් ගහගන්නනේ මේ තියෙන රේන්ජස් මොනවද, මේ රේන්ජස් මොනවද කියලා ඒවා අපි අයිඩෙන්ටිෆයි කරන්නේ. සාමාන්‍ය නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් වගේ අපි හිතන්න ඕනේ. ඉතින් මේ හිතන ඒක අපිට අල්ලගන්න පුළුවන් මේ Cisco මේ පාත් එකෙන් අපි යම් කිසි දුරකට කරනවා නම් ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා මේ වගේ රෙසිස්කො අනිවාර්යෙන් දැන් පෙන් ටෙස්ටිං කියන දේ මම කලින් කිව්වා වගේ හැම එකක්ම අපිට අවශ්‍යයි. නෙට්වර්කින් වගේම සොෆ්ට්වෙයාර් මේ දෙකම මේ දෙකේ මැද තමයි මේ පෙන් ටෙස්ටිං හැකින් කියන ටොපික් එක තියෙන්නේ. ඒ හින්දා දෙකේ එකක් එක පැත්තක අන්තර එක්ස්ට්‍රීම් යන්න හොඳ නැහැ. අපි ගාන්ට බැලන්ස් එක යන්න ඕනේ. ඉතින් මම කියන්නේ මම නම් රෙකමන්ඩ් කරනවා ඇත්තටම Cisco පාත් එක අනිවාර්යයෙන් ඕනේ. මේ නෙට්වර්කින් හොතට පුළුවන්. මම උදාහරණයක් මම කියන්නේ එහෙ අපි එහෙ UK වල එහෙම VoIP ප්‍රොටෝකෝල්ස් ඉතින් මේ 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 වගේ නේම හොඳට අයිඩියා එකක් තියෙනවා. VoIP ඉතින් අනිත් කමාසියක්වත් නැත්නම් VoIP කියන දන්නත්නම් අපි කොහොමද ටූල් එකක්වත් පාවිච්චි කරන්නේ? හැකන් ටූල් එක පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැනේ මොකද්ද මේ VoIP කියන්නේ කියලා දන්නේ නැති මොනවා ටූල්ස් කියන්නේ කියලා. ඉතින් මේ යූස් කරන කමාන්ඩ්ස් ඉතින් හදිසිය අපි දැනගන්න ඕනේ මොකක්ද දැන් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් එකක කරන්න ඕනේ නැති දේවල් තමයි ටූල්ස් තියෙන එක ඇත්ත. ඒත් අපි දැනගන්න ඕනේ මේක කරන්න හොඳ නැහැ කියලා. අපිට පොඩක් common sense තියෙන common sense එන්නවත් අපි දැනගන්න ඕනේ මොකද්ද මේකේ තියෙන impact එක කියලා. ඉතින් ඒ හින්දා මේ මේ පිටිපස්ස ඉගෙන ගන්න එක අනිවාර්යයෙන්ම recommend කරන්න අනිවාර්ය විශේෂ වැදගත්ම දෙයක්. pen testing කරනකොට pen testing කියන්නේ මේ දෙකම එකට යන පැත්තක් networking කියන ඉතාමත් core compact කොම කන core area එක. ඉතින් මේක ගොඩක් වැදගත්. ඒක තමයි. ඉතින් කවුරු හරි මේ සර්ටිෆිකේෂන් එක කරන්න ඉන්නවා නම් ලංකාවේ ගොඩක් ඉන්ස්ටිටියුට් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඕගොල්ලන් ලැබ් එන්වයරන්මන්ට් එකක් ප්‍රොවයිඩ් කරනවා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ලැබ් ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ සර්ටිෆිකේෂන් එක කරනවා නම් මොකද ලැබ් ප්‍රැක්ටිස් එක තමයි major component එක. ඒ කියන්නේ major part එක ඕගොල්ලන්ට يعني අපි රවුටර් එකක් ගත්තාම මේකේ හරියට රවුටින් අනිත් දේවල් ඔය port security වගේ දේවල් configure කරගන්න ඕගොල්ලන්ගේ අර අතේ හුරුව තියෙනවා නම් ඒක මාර වටිනවා. මොකද ලංකාව ඇතුළත ලංකාවේ මිනිස් රටවල්වත් සාමාන්‍ය Cisco ප්‍රොඩක්ට් වල තියෙන ඩිමාන්ඩ් එක වැඩි.
ප්‍රයිස් රේන්ජ එක හයි වගේම මොකද ගොඩක් කම්පැනිස් පාවිච්චි කරනවා මේ Cisco කියන device. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට job එකක් හොයාගන්නකට පවා මේ certification මාර විදිහට valid වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔව් recommend එකක් විදිහට අනිවාර්යෙන් මේක ඕගොල්ලන්ට පුළුවන් නම් follow කරන්න. මොකද මේක ඔයාලා මොන field එකෙන් ගියත් programmer කෙනෙක් වුණත්, security tester කෙනෙක් වුණත්, networking admin කෙනෙක් වුණත්, system engineer කෙනෙක් වුණත්, කවුරු වුණත් ඕගොල්ලන්ට මේක මේ මේ basic එක අනිවාර්යෙන්ම ඕගොල්ලන් ඔය හැම industry එකටම වැඩ කරනවා. අනිවාර්යෙන්ම වටිනවා. අපේ ඊළඟ ටොපික් එක මොකද්ද තියෙන්නේ අපිට කතා කරන්න. What is honeypots? තමයි කට්ටිය කොෂෂ. අපෙන් දෙන්නෙක් විතරගේ තමයි මම ඇහුවේ මේ honeypots කියන්නේ මොනවාද කියලා. ඉතින් honeypots වචනෙත් පොඩි අමුතු හනි ගතියක් තියෙනවානේ. honeypots. honeypots කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තාම environment එක මත network environment එක මත system අපි production environment සහ testing environment කියලා අපි දෙකකට බෙදනවා සාමාන්‍යයෙන් අපි මොන හරි development කරන company එක තියෙන ඒ environment එක. එතකොට සාමාන්‍යයෙන් අපි production environment එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ again production application එක කියන්නේ අපි income company income එකක් එන application එක අපි deploy කරලා තියෙන ඒ environment එක. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර දැන් නම් නෙමෙයි ඉස්සර ගොඩක් ඔය වගේ companies වල ප්‍රඩක්ෂන් එන්වාර්මන්ටත් එක්කම තිබ්බ අයිසුලේට් කරපු වෙනම එන්වාර්මන්ට් එකක් හනිපොට් නෙමෙයි කියන්නේ හනිපොට් කියලා කිව්වට ඒකෙදි ඇත්තටම තියෙන්නේ අර ප්‍රඩක්ෂන් එන්වාර්මන්ට් එක වගේම සිමිලර් එන්වාර්මන්ට් එකක්. ඒකෙදි සාමාන්‍යයෙන් අපි ප්‍රඩක්ෂන් එන්වාර්මන්ට් එකේදී ඔතරයිස් කරලා නැති අනිත් ඒ ඒ ඔතරයිස් කරලා තියෙන ඇප්ලිකේෂන් එක්කම අනිත් තව තියෙන ප්‍රොටෝකෝල්ස් එනේබල් කරලා තියෙන එන්වාර්මන්ට් එකක් තමයි හනිපොට් කියලා කියන්නේ. ඕකේදී ප්‍රධානම තියන්න හේතුව මොකද සාමාන්‍යයෙන් හැකර් කෙනෙක් අපි හිතමුකෝ අපේ ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක හැක් කරන්න හදනවා නම් එතකොට එයාට එයා මුලින්ම කරන්නේ නෙට්වර්ක් ස්කෑන් එකක් නැත්නම් මොන හරි ইনফরমේෂන් ගැදර් කියන concept එක තමයි එයා මුලින්ම වැඩ කරන්නේ. එහෙම ගැදර් කරනකොට එයාට මුලින්ම ඇහැ ගැටෙන තමයි අර හනිපොට් කියන කොටස තියෙන්නේ. මොකද කෙනෙක් අපි හිතමු නෙට්වර්ක් ස්කෑන් එකක් දැම්මම එයා මුලින්ම බලන්නේ මොනවාද මොන සර්වර් එකේද මැක්සිමම් පෝට්ස් ඕපන් වෙලා තියෙන්නේ. අපි වුණත් එහෙම අපි වුණත් බලද්දී අටක් ගාලා වැඩිපුර පෝට්ස් ඕපන් වෙලා තියෙනවා. අටක් ගාලා බලන්නේ මොනවද මේ මොන පෝට් එකෙන්ද අපිට vulnerability එකක් අරන් exploit කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අවස්ථාවේදී මම පොඩක් කියන්න පුළුවන් මගේ real world experience එකක්. අපි දැන් network එක Dhananja කිව්වා වගේම මම scan කරනකොට අපිට මට එකපාරක් දැක්ක Windows XP machine එකක් තියෙනවා. මේ ලොකු corporate environment එක මෙන්න මෙලේ තියෙනවා Windows XP machine එකක්. මේකට MS 108 net API vulnerability එක අනිවාර්යයෙන් exploitable කියලා පේනවා. ඉතින් පස්සේ මේක exploit කරපස්සේ මම hack කරා. මේ box එක අස්සට කියා. පස්සේ බලනකොට මේක ඇත්තටම නෙවෙයි මේක honeypot. ඒ කියන්නේ virtual machine එකෙන් දුවන virtual box එකක්. මේකට dark trace කියලා එකක් තියෙනවා. dark trace කියන්නේ වෙනම IDS එකක් වගේ යන මේක නේ. honeypot technology එකක් ඒක ඉතින් ඇත්තටම යන්නේ emulate කරන වෙනම Windows XP box එකක්. ඒ කියන්නේ අපි එකට ඒක අපි අටකපා hack කරලා පස්සේ තන් කියලා blue team එක alert වෙනවා. අපි ඔක්කොම log වෙලා අපි අනිවාර්යයෙන්ම අපි එතනින් එහාට again log වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒක ඇත්තටම pen test එකක් එහෙනම් ප්‍රශ්නයක් වුණ නෑ. ඉතින් මම එහෙම තමයි මම හොයාගත්ත කියන්නේ companies අනිවාර්යයෙන්ම මම Windows කියන lazy boxes තන සමාකාර website එකක් හදා SQL injection තියෙනවා for acoustic වගේ web scanners පොඩි you have a error කියලා දැන detect කරගම ඒ string එකක් දැක්කම අපිට පෙන්නනවා this vulnerability එක අපිට පෙන්නනවා SQL injection කියලා. ඉතින් මේ වගේ automated tools පාවිච්චි කරනකොට අපි පටස් ගාලා ඉක්මනට මේකට අහු වෙනවා. ඉතින් මේ ඇත්තටම ඉතින් මේ honeypots කියන්නේ ඇත්තටම හැම company එකක් වගේම implement කරන දෙයක්. අපි පරිසර pen test එකක් කරනකොට පරිසර වෙනකොට මේක ඇත්තටම කියන hackers and preventer තමයි. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ basically ඉතින් hackers කියන ඕන කෙනෙක් මේකට අහු වෙනවා. පොඩි ළමෙක් වගේ දෙයක් මේ වගේ 60 hack එකක් කරනකොට අනිවාර්යෙන් ඉක්මනට මේකට අහු වෙනවා. ඉතින් මෙහෙම XP box එකත් අපි ඔන්න අපි කට්ටි කියන පටන් ගන්න ඕන අපි XP එකක් හොයාගත්තා වැඩක් නැහැ security වැඩක් නැහැ කියලා කට්ටි කියන පටන් ගන්න. එහෙම වුණාට ඒව ඇත්ත සම ගොඩක් වෙලාවට honeypots තමයි එහෙම තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ honeypot පාවිච්චි කරන්නේ බොහෝ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම හැකර්ව නොමගවන්න. මොකද එයා මුලින්ම කරන ස්ටෙප් එකේදී යාව නොමගවලා යාව ඒ පැත්තට ඇදලා ගන්න තමයි මේ honeypots කියන්නේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ නොමග යවනවා කියන්නේ යාගේ තියෙන අපි ඔක්කොම කියන්නේ යාව එයා හැක් කරන්නේ යාව එක හදලා තියෙන යාව හැක් කරවන්න. යාව හැක් කරලා යාගේ තියෙන ඔක්කොම logs tikai මේ IPs ඔක්කොම track එතකොට alert එක වදිනවා යාලට. එතකොට කෙලින්ම ඉතින් හැකර්ව අහු වෙනවා. අනිත් එක තමයි ඉතින් සමහර ජොලිට පාවිච්චි කරනවා bug bounty programs වල එහෙම බලෙන් vulnerability සෝම දාන honeypot tag එකක් දානවා.
තව එකක් තමයි ඉතින් අර low hanging fruit කියන හැමතිස්සම අපි pen testing වල low hanging fruit එක කියන්නේ ගොඩක් වෙලාවට අපි බලන්නේ දැන්ට පවතින vulnerability එකක් තමයි බලන්නේ ඒක හැනිපොට්ටක් emulate කරනවා ඒ වගේ දැන් හිතන low hanging fruit එකක් එයාලා emulate කරලා පෙන්නනවා අපිට hack කරවන්න ඉතින් ඔය වගේ concept එකක් තමයි තියෙන ඉතින් ඔය honeypot කියන application ඇතුළත තියෙනවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන IDS IPS කියන application ඉතින් ඕකදී වෙන්නේ IDS IPS වල තියෙනවා mechanism දෙකක් ඉතින් ඒකදී වෙන්නේ අර වගේ attack කෙනෙක් ඇවිල්ලා ඒ honeypot එකට attack කරන ගත්තාම ඒ logs වල වදිනවා ඒ logs වල තියෙනවා logs වල වදින ගත්තාම මේකෙන් කෙලිම system admin එහෙම network admin ට ඒක alert කරනවා මෙන්න මේ විදිහට මේ host එකට මේ විදිහට traffic එකක් එනවා කියලා ඉතින් ඒ විදිහට ලොක්ස් එකක් එහෙම නැත්නම් වෙනම environment එකක් පාවිච්චි කරන තමයි honeypot කියලා කියන්නේ. honeypot වෙනම application develop කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකට included කරලා IPS IDS දෙකම දාපු ඒවා තියෙනවා. ඉතින් දැන් නම් ගොඩක් දුරට මේක මේ ඔසඳ වෙනස් වෙලා තියෙන්නේ. මොකද ගොඩක් මේක පාවිච්චි කරන අවදී මොකද ගොඩක් environment වල firewall implement කරාම ඒකෙම IPS IDS කියන features වෙනම යනවා. නැත්නම් අපිට IDS IPS එක වෙනමත් IDS එක වෙනමත් අපිට implement කරන්න පුළුවන්. එහෙම නේද ඔසඳ? ඔව් මේ දැන් අද කාලේ මේ ටෙක්නොලොජිස් ඔක්කොම යමයි එකට යන්නේ කම්පැනිස් අපි පේ කරලා දැන් ෆෝර් එක්සැම්පල් සිමෙන්ටික් එන් පොයින්ට් ප්‍රොටෙක්ෂන් කියලා තියෙනවා සෝෆෝස් කියලා තියෙනවා ඩාර්ක් ට්‍රේස් කියලා තියෙනවා ට්‍රේඩ් මයික්‍රෝ ප්‍රොටෙක්ෂන් කියලා වෙනම යනවා ඉතින් එක එක බෑක් එන් ප්‍රොටෙක්ෂන්ස් වලදී මේවායි ඔක්කොම තනිකව නෙට්වර්ක් පැකට් ෆිල්ටරින් ගැන මේ නෙට්වර්ක් ට්‍රැෆික් ඇනලිසිස් ඉදන් දැස හાર્ඩ් ඩිස්ක් එකකට ෆයිල් එකක් ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර්ස් මේ ඔක්කොම එකට යන්නේ ෆයිල් එකක් ලියන්නත් බෑ හරිම ටයිට් සිකියුරිටි තියෙන ඉතින් කම්පැනිස් මේ ඔක්කොම එකට පේ කරලා තමයි මේ එන් පොයින්ට් ප්‍රොටෙක්ෂන් එකක් කියන්නේ තනිකව එන් පොයින්ට් එක ප්‍රොටෙක්ට් වෙන ඇප්ලිකේෂන් එකක් දැන් වෙබ් ඇප්ලිකේෂන් ෆයර්වෝල් ඉදන් ඒ ඔක්කොම ඇල ඉම්ප්ලිමන්ට් කරනවා දැන් මසිමෙන්ටික් එන් පොයින්ට් ප්‍රොටෙක්ෂන් කරා Google කරොත් ඔයාලා බලා ගන්න පුළුවන් විස්තර පිළිබඳ සමහර වෙලාවට white listing applications මේ එක white listing කියලා එකක් process එකක් කරනවා ඒ කියන්නේ ඒ computer එකේ තියෙන exes විතරයි run කරන්න පුළුවන් run يعني වැඩ කරන්න පුළුවන් අපිට exe එකක් දැම්මොත් කෙලින්ම මකනවා ඉතින් මකලා ඒ වගේම logs ඔය ඔක්කොම වදිනවා සම සෝන් ලාම් කියලා තියෙනවා ඔය වගේ IDS එකක් තියෙනවා ඒ වගේ softwares තියෙනවා ඉතින් මේ වගේ දේවල් ඇත්තටම network info එක يعني corporate environment එක මේවා normal දේවල් සාමාන්‍ය දේවල් අනිවාර්යයෙන් මේ තියෙන දේවල් ඉතින් pen testing point perspective එකෙන් ඔයාලට තේරෙනවා කොච්චර අමාරුයිද කියලා අපි ඇත්තට campaign එකක් hack කරන්න මේ ඔක්කොම bypass කරන්න ඕන ඉතින් අන්න ඒකයි කියන්නේ ඔය දෙක cat and mouse game එකක් ඉතින් දර පැත්තෙන් secure කරනකොට අර මේ පැත්තෙන් අපි hack කරනවා. ඉතින් මේක ඇවිල්ලා අපිට කියන්න බෑ එක පැත්තක් දිනුම් කියලා. මේක ඉතින් ඒ කනෙක් කියන්නේ දක්ෂතාවය අනුව තමයි. network administrator ගොඩක් දක්ෂයි නම් අපිට පුළුවන් ඕන කෙනෙක් hacker කෙනෙක්ව අල්ලලා prevent කරන්න පුළුවන්. hacker කෙනෙක් දක්ෂයි නම් අර පැත්ත මේවා කරන්න පුළුවන්. මේක ඇවිල්ලා cat and mouse game එකක් කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඔය ටික තමයි නේද ඔසඳ අද අපි කතා කරන්න බලාපොරොත්තුනේ. ඉතින් අපි හිතුවා අදට මේ topics ටික විතරක් කතා කරන්න. අද episode එකේදී ඉතින් ඒ වගේ මට මතක් කරන්න දෙයක් තියෙනවා අපේ ලංකාවේ පොඩ්කාස්ට් කිහිපයක් තියෙනවා මම ඔසන් දකින්න ඇති දැනට පොඩ්කාස්ට් 10ක් 11ක් වගේ තියෙනවා සිංහල පොඩ්කාස්ට් නෑ මොකද ලංකාවට මේ පොඩ්කාස්ට් කියන කන්සෙප්ට් ටිකක් අලුත් මේ සාමාන්‍යයෙන් අනිත් රටවල් නම් අපි අහලා තියෙන පොඩ්කාස්ට් ඕන තරම් තියෙනවා ඉතින් ලංකාවට ටිකක් අලුත් ඉතින් ලංකාවේ සාමාන්‍ය සිංහල කන්ටෙන්ට් ක්‍රියේටර් නේ ගොඩක් අඩුයි ඉතින් ඒකට අපේ පොඩ්කාස්ට් ටීම් එකක් ඉන්නවා ඉතින් කරන ගොඩක් කට්ටි ඉතින් එකතු වෙලා ලොකු වැඩක් කරනවා දැන් අපිටම කියලා පොඩ්කාස්ට් ප්ලැට්ෆෝම් එකක් ඉස්සරහට ඩෙවලොප් කරන් යනවා ඉතින් ඒකටත් මම හිතනවා අපේ අහන් ඉන්න කට්ටිය ගොඩක් සපෝට් එකක් දෙයි කියලා ඉස්සරහට ඉතින් ඔහොම තමයි වැඩට යන්නේ ඉතින් අපි ඒ වගේම තෑන්ක්ස් කරන්න ඕන අපේ පොඩ්කාස්ට් එක අහන කට්ටියට ඉතින් ඒ වගේම අපේ පේජ් එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න ලයික් එකක් දාලා මේ පෝස්ට් එක ෂෙයා කරන්න යාළුවොත් අතර කවුරු හරි තව මේ ටෙක්නිකල් දේවල් මේක අපි කතා කරන්න පොඩ්ඩක් ටෙකි තමයි ඉතින් ඒ නිසා ටෙකි දේවල් වලට ආස මේ දේවල් ගැන ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා නම් එයාට අනිවාර්යෙන් මේ ලින්ක් එක යවන්න අහන්න පටන් ගන්න කියන අද ඉඳන් අපේ පොඩ්කාස්ට් එකේදී මම හිතනවා අපි මේ ෂෙයා කරන හැම වචනයක්ම ඕගොල්ලන්ට යම් කිසි විදිහකට වර්ත් වෙයි කියලා ඉතින් අපි කියන අකුරක් හරි ඕගොල්ලන්ට වටිනවා නම් ඉතින් ඒක අපිටත් මාර සතුටක් ඉතින් අපි කියන දේ ඕගොල්ලෝ දෙයක් ගන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම මේ දේවල් ෂෙයා කරගන්න ඉතින් අපේ පේජ් එක ලයික් කරන්න ඒ වගේම අපේ YouTube channel එකක් තියෙනවා ඒකටත් subscribe කරන්න පුළුවන් නම් ඔව් ඉතින් මටත් කියන්න තියෙන ඇත්තටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි ඉන්න අපේ දැන්ට හොඳ fan base එකක් හැදිලා තියෙනවා ගොඩක් comments එනවා feedbacks එනවා ඉතින් ඇත්තටම හරිම සතුටුයි මටත් මට personally messages ගොඩක් එනවා ඉතින් මට හරිම සතුටුයි මම අපි පොඩිට පටන් ගත්ත වැඩ ධනංජේ මමයි ඉතින් ඔයාලා මේක පුළුවන් තරම් share කරන්න ඉස්කෝලේ අතර share කරන්න මට ඉස්කෝලේ ICT කරන ලංගිල මාලියත් හරිම මට මැසේජ් කරනවා ඉතින් මේක හොඳයි දිකටම කරගෙන යන්න කියලා හරිම සතුටුයි ඉතින් ඔයාලා මේව ෂෙයා කරන්න ඉස්සරහට මට කියන්න තියෙන ඉතින් ලංකාවේ
ගොඩක් කලින් කිව්වාගේ පොඩ්කාස්ට් කියව මම වශයෙන් තේරුමක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒලට අපිට පුළුවන් තරම් ඉතින් ඒලට එන්ලයිටන් කරන්න කට්ටිය කියලා දෙන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් දැනුම පුළුවන් තරම් ෂෙයා කරන්න බලන්න ඔයාලා. ෂෙයා කරන් තමයි අපි මේවා කරන්නේ. ඉතින් තව එකක් ඉතින් ඔයාලා සමහක ධනංජය පාරදී දැක්කොත් එහෙම අනිවාර්යෙන් හායි කියලා යන්න. කොහේ දැක්කොත් මාව නම් දගෙන කරන්නේ. ඉතින් ඇත්තටම ධනංජය කරන ලොකුම එයාගේ වෙලාවත් අරගෙන මේ කරන ලොකු සේවාවක්. ඉතින් ඇත්තට මොකද මේ ෆීල්ඩ් එක මේ වගේ ෆීල්ඩ්ස් ගොඩක් අය කතා වෙන්නේ නැති පැත්තක්. ඉතින් ඒ හින්දා එයා ටයිම් එක අරගෙන මේ කරන නිසා ඔයාලා ගොඩක් එයාට තෑන්ක් වෙන්න ඕනේ. තෑන්ක්ෆුල් වෙන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි ඉතින් අද අපි පොඩ්කාස්ටින් අපිට කියන්න තියෙන්නේ. ඔව් ඒත් එක්ක මම මතක් කරනවා ඔසනගේ සෙෂන් එක අපි අපේ යාළුවෙක්ස් රෙකෝඩ් කරලා තිබ්බා ඇනෝන් කියලා. ඉතින් එයාගේ මම වීඩියෝ එක ඉල්ලගෙන අප්ලෝඩ් කරා අපේ පොඩ්කාස්ට් පේජ් එකේ, ඒ වගේම අපේ YouTube channel එකේ. ඉතින් කට්ටියට ඒකත් බලන්න ඕන, අනිවාර්යෙන් බලන්න. මොකද මම හිතනවා ඒක හොඳට සවුන්ඩ් එකේ ක්ලියර් තියෙනවා. ඕගොල්ලන්ට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. හැබැයි ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. බට් ඔයාලට ඒක තේරේ අනිවාර්යෙන්. එච්චර අමාරුවක් නැහැ තේරුම් ගන්න. ඉතින් අනිවාර්යක බලන්න. ඒත් එක්කම අදාළ ඒ කරන අපි පාවිච්චි කරන මැටීරියල්ස් ටිකක් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලෝ ඒකත් ට්‍රයි කරලා බලන්න. ඕගොල්ලන්ට මිස් වෙච්ච කට්ටිය සෙෂන් එක. ඉතින් එහෙනම් ඔසඳ අදට අපි නවතිමු නේද? ඔව් සදරන්ජි, අදට සෙෂන් එක කතා කරලා අපි මෙතන සමු ගන්නවා. අපි ඊළඟ සතියේ සෝෂල් ඉන්ජිනියරින් පිළිබඳව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඒක තමයි. අපි ඊළඟ සතියේ සෝෂල් ඉන්ජිනියරින් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පොඩ්ඩක් ඩීප්ලි. ඉතින් එහෙනම් අපි අදට මෙතන නවතුමු. මම ධනංජ කාරියවසම්. මම ඔසඳ මාලිත්.